ආයුබෝවන් හැමෝටම ඉතින් මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල අපිට ඊශ්‍රායලයේ කුසිකාර්මික රැකියාව සඳහා අපිට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක කරන්න තියෙන අපිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ අපි කොහොමද ඇප්ලිකේෂන් එක හරියටම සම්පූර්ණ කරන්න කියන එක ගැන. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරනකොට ඕගොල්ලන්ට තවම මේක කරන්න පුළුවන්කම තියෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණයි. ඕගොල්ලෝ මේකෙදි කිසිම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ ඒජන්සියකට හෝ රැවටිලා මුදල් වියදම් කරන්න යන්න එපා. මේ දේ කරලා දෙන්නම් කිව්වට එහෙම හැකියාවක් නැහැ. ඔයගලන්ට මේකදී අප්ලයි කරන්න තමයි මේ දැන් දි තියෙන්නේ. ඉතින් ඔයගාගේ සුදුසුකම් අනුව ඔයාලට මේක ලැබෙන ඉඩකඩ තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න කියන එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අයදුම් කරන ආකාරය ගැන කතා කරන්න කලින් ඔයගලොත් එක්ක කතා කරලා ඉන්න ඕනේ මේ රැකියා කෝටාව ශ්‍රී ලංකාවට ලැබෙන්න හේතුව මොකක්ද කියන එක. ඉතින් ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා තානාපති අතර ඇති කරගත්ත ගිවිසුමකට අනුව මේ රැකියා කෝටාව මේ කුසිකාර්මික අංශයේ රැකියා කෝටාව ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඊශ්‍රායල ඇතුවෙච්ච ප්‍රශ්නත් එක්ක ඊශ්‍රායලයේ වැඩ කරපු කුසිකාර්මික අංශයේ වැඩ කරපු 30,000ක් පමණ වෙන විදේශීය ශ්‍රමිකයන්ගෙන් 8,000ක් පමණ නැවතත් ඒගොල්ලන්ගේ රටවල වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම පලස්තීනියත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්ක පලස්තීන සේවකයන් 20,000කට පමණ නැවතත් ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කරලා තියෙනවා. ඉතින් ඕකත් එක්ක ඊශ්‍රායලයේ කුසිකාර්මික කටයුතු ගොඩක් දුරට බිඳ වැටිලා තියෙනවා සේවක හිඟේ හේතුවෙන්. ඉතින් ඔන්න ඕකත් එක්ක තමයි ශ්‍රී ලංකාව කියන්නේ මේ අවස්ථාව හිමි වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ රැකියා කෝටා ලැබෙන්න හේතුව මොකක්ද කියන එක. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි හරියටම මේකට ඇප්ලයි කරන්න කියන එක ගැන. ඉතින් මම මෙතනදී කතා කරන්නේ මේක ෆෝන් එක යූස් කරලා කොහොමද අපි මේක ඇප්ලයි කරන්නේ මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාලට කම්පියුටර් එකක් වෙන්න පුළුවන් වෙන ඩිවයිස් එකක් වෙන්න පුළුවන් ඔයාලට යූස් කරලා මේක කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි Google එකට ආවිලා සර්ච් කරගන්න ඕනේ SLBFE කියලා. එහෙම සර්ච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි සර්ච් රිසල්ට් එක විදියට එනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට මම පහල ලින්ක් එක දාලා තියෙනවා. එහරත් ඔයාලට මේ වෙබ්සයිට් එකට මේ හැකියාව තියෙනවා. ඉතින් අපිට වෙබ්සයිට් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අයිනින් දාලා තියෙන මේ නොටිෆිකේෂන් වගේ තැන් වල තියෙනවා මේ රතුපාට කොටුවක් ඇතුළේ මේ දෙවෙනි අට ඔයාලට බලා ගන්න පුළුවන් identification of job seekers agriculture sector israel කියලා තියෙනවා මේ රතුපාට කොටුවක් ඇතුළේ. ඔයගොල්ලෝ අන්න ඒක තමයි ක්ලික් කරගන්න ඕනේ. ඒ ක්ලික් කරාට පස්සේ අපි එකක් යනවා මේ අදාළ විස්තර තියෙන page එකට. ඉතින් එතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනියටම තියෙන උපදෙස් පත්‍රිකාව තියෙනවා. ඉතින් apply කරන්න කලින් අනිවාර්යයෙන්ම උපදෙස් පත්‍රිකාව කියව ගන්න. ඔයාගේ සුදුසුකම් ටික අදාළ විස්තර තියෙන එතන. ඒවා ටික හරියටම කියවගෙන ඔයාට මේක ගැලපෙනවා නම් ඔයාට මේක කැමති නම් හරියටම apply කරන්න පටන් ගන්න. මුලින්ම ගිහලා apply කරන්න පටන් ගන්න එපා. අනිවාර්යයෙන්ම උපදෙස් පත්‍රිකාව කියව ගන්න. ඉතින් ඔයාට මෙතන පේනවා මේ උපදෙස් පත්‍රිකාව කියවන්න කියන තැන click කරාට පස්සේ ඔයාට පුළුවන් මේක download කරගන්න PDF එකක් විදියට. ඊට පස්සේ ඔයාට ඒක කියවන්න පුළුවන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනින්ම තියෙනවා. ඉතින් අපි උපදේශ පත්‍රිකාවට ආවට පස්සේ ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් පහත් සඳහන් සුදුසුකම් සහිත අයවලුන් හට ඊශ්‍රායලයේ කුසිකර්ම ශාස්ත්‍රයේ කම්කරු රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචිව හැකියි කියලා සඳහන් කරලා තියෙනවා. එතනින් පල්ලයට ආවට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට තියෙන්න ඕනේ සුදුසුකම් ටික මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පළවෙනි දේ විදිහට තියෙනවා ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ අවුරුදු 25-40 අතර වෙන්න ඕනේ. අවුරුදු 25-44 කියන්නේ 25ට අඩුයි නම් හරි 40ට වැඩි නම් හරි ඔයා මේක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙයි. මේ වයස් පරතරය තුර නැති කෙනෙක් ඇප්ලයි කරන බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔයාට ඒක කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේක ඇප්ලයි කරනකොට ඔයාට ඒක වයස් පරතරය සිලෙක්ට් කරන්න එනවා. ඉතින් එතෙන්දී වයස් පරතරය මේ ප්‍රමාණයට පමණයි දාලා තියෙන්නේ මගොල්ලන් පෙන්නන්න ඒක ඇප්ලයි කරනකොට. ඉතින් ඊට පස්සේ ඔයාට මේඩික් කියව ගන්න පුළුවන් ඇප්ලයි කරන බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් විදියට ඔයා මේඩික් කියවගෙන හරියට අවබෝධ කරගන්නේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තියෙනවා කුසිකර්ම කටයුතු සම්බන්ධයෙන් පෙළ පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ගත්තාට පස්සේ අනුරාධපුර වෙන්න පුළුවන්, පොළොන්නරුව වෙන්න පුළුවන්, නැත්නම් නුවරඑළිය, හම්බන්තොට වගේ දිස්ත්‍රික්ක ගත්තාට පස්සේ ගොඩක් දුරට ඉන්නේ කුසිකර්ම ශාස්ත්‍රයේ නියැලෙන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අපේ රටේ කරන රැකියාවත් පළපුරුද්දක් විදියට තියාගෙන මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒදෙත් ඕගොල්ලන්ට ගොඩක් දුරට වැදගත් වෙනවා මේකට ඇප්ලයි කරනකොට. ඉතින් ඒක තමයි උපදෙස් පත්‍රිකාවේ තියෙන විස්තර ටික. අපි බලමු දැන් මේක ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අපි මේකට අයදුම් කරන්න නම් ඕගොල්ලෝ නැවතත් එන්න ඕනේ අර කලින් ගිය වෙබ් page එකට. එතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උපදෙස් පත්‍රිකාව කියන කොටසෙන් යට තියෙනවා අයදුම් කරන්න කියන කොටස තියෙනවා. ඉතින් මේ අයදුම් කරන්න කියන කොටස යටතේ ඕගොල්ලන්ට තියෙනවා මෙතන පහලින් apply now කියන button එක තියෙනවා. ඕගොල්ලෝ අන්න ඒක click කරන්න ඕනේ. click කරාට පස්සේ අපි එක්කන් යනවා application form එකට. ඉතින් අපිට application එක සම්පූර්ණ කරන්න තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් පළවෙනියටම තියෙනවා personal details එක fill කරන්න තියෙනවා. ඊට පස්සේ අපේ contact details එක සම්පූර්ණ කරන්න තියෙනවා. ඊට පස්සේ partner එකේ details එක සම්පූර්ණ කරලා අපේ document එක upload කරන්න ඉතින් පර්සනල් ඩීටේල් ෆිල් කරනකොට ඔයගොල්ලන්ගේ ID එකේ තියෙන විදිහටම නිවැරදිව ඒ ටික සම්පූර්ණ කරලා දෙන්න ගොඩක් ලේසියෙන් ඔයගොල්ලන් සම්පූර්ණ කරගන්න පුළුවන් තනියම කිසිම කෙනෙක්ට කියන්නේ නැතුව තනියම මේ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා බර්ත් එක සිලෙක්ට් කරනකොට මේකෙදි අපිට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනෙත් මම කලින් කිව්වා වගේම අවුරුදු 25-40 තමයි. ඒතනින් එහා යන කට්ටියට හෝ පහළ යන කට්ටියට ලැබෙයි කියලාවත් ඇප්ලයි කරලා තියන්න හැකියාවක් නැහැ. මොකද මේකෙදි බර්ත් එක සිලෙක්ට් කරනකොට උඩරිම තියෙන 1983 පහළින් ආවට පස්සේ 1998. ඉතින් ඔයාට ඒ වයස්
අතර ඉන්නවනම් මේක ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එතනින් 15ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කන්ටැක්ට් ඩීටේල්ස් ටික. ඉතින් කන්ටැක්ට් ඩීටේල් සම්පූර්ණ කරනකොට මෙතනදී මොබයිල් නම්බර් එන්ටර් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ එතන මේ get verification code කියන බටන් එක ක්ලික් කරලා මේකට කෝඩ් එකක් ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට SLB FP කියන එකෙන් one time password එකක් එවනවා. ඔයගොල්ලන්ට අන්න ඒක මෙතන මේ verification code කියන තැන එන්ටර් කරලා මේක සබ්මිට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ඇඩ්‍රස් එක එන්ටර් කරලා ඒ වගේම ටවුන් එක දිස්ත්‍රික්ක එක එන්ටර් කරන්න පුළුවන්. ඉතින් පාර්ට්නර් ඩීටේල් සම්පූර්ණ කරනකොට එයාගේත් පළවෙනි නම last name එක NIC password ආදී විස්තර ටික දීලා මේක සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරනකොට ඔයාලට පුළුවන් ID කාඩ් එකේ ඉස්සරහා පැත්ත වගේම පිටුපස පැත්තත් මේ විදිහට ෆොටෝ එකක් ගාලා අප්ලෝඩ් කරන්න පුළුවන් JPG ෆෝමැට් එකෙන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට પાස්පෝර්ට් එකේ ඒ අදාළ විස්තර ටික තියෙන විදිහට ගන්නට බ්ලර් වෙන්නේ නැතුව නිවැරදි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට විස්තර ටික සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එක මේ විදිහට සබ්මිට් කරන්න. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේ හරියට ෆොටෝ ටික අරගෙන මේක සබ්මිට් කරන්න කියන එක ගැන. අපි ID කාඩ් එකේ ෆොටෝ එක ගන්නකොට ගොඩක් දුරට හොඳයි ID කාඩ් එක සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක තියලා සුදු පාට කොළයක් වගේ උඩ තියලා ඕගොල්ලන්ට ෆොටෝ එක ගන්න පුළුවන් නම් වෙනත් බෑග්ග්‍රවුන්ඩ් වල තියලා ගන්නවට වැඩිය ගොඩක් දුරට හොඳයි සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන එක මොකද එතකොට ID කාඩ් එක ගොඩක් හොඳට ફોකස් වෙනවා වගේම තියෙන තොරතුරු නිවැරදිව ලබා ගැනීමේ නිවැරදි පැහැදිලිව පේන ලබා ගැනීමේ හැකියාව තියෙන අපි ගන්න ෆොටෝ එක ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට කරගන්න පුළුවන් මේක ඉදිරිපස පැත්ත වගේම පිටිපස පැත්ත නිවැරදිව තියලා ගොඩක් උඩ ඉඳන් ගන්න නැතුව සාමාන්‍ය මට්ටමකට ලං කරලා ફોකස් කරලා නිවැරදි ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මගුලන දෙපැත්තෙන් දාලා තියෙනවා බ්ලර් වෙන්නේ නැතුව නිවැරදිව ෆොටෝ එක ගන්න කොහොමද කියන එක නිවැරදි ෆොටෝ එක මොකද්ද වැරදි ෆොටෝ එක මොකද්ද කියන එක ඉතින් ඔයගලන්ට මේ විදිහට ලබා ගැනීම හැකියාව තියෙනවා මේ විදිහට කරාට පස්සේ ගොඩක් ජෙනුයින් විදිහට රිජෙක්ට් වෙන්නේ නැති වෙන ඔයගලන්ට ෆොටෝ එක ලබාගෙන ඔයගලන්ගේ අතනට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා ඉතින් මුලින්ම ෆොටෝ ටික ලබා ගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් අර විස්තර ටික සම්පූර්ණ කරලා ෆොටෝ ටිකත් අප්ලෝඩ් කරලා එකපාරින්ම ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඉතින් ඔයගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන එක ගැන ඔක්කොම තොරතුරු පැහැදිලි ඇති කියලා මම හිතනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට help එකක් දෙන්න. ඉතින් මේ ගැන තමයි වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරනවා channel එක subscribe කරන්න නැත්නම් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක නම් like කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් thank you වීඩියෝ එක බලුවට.